මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මෙතන ඇත්තරම මේ මම ඉල්ලන්නේ පරීක්ෂණයක් කරනවාද ගරු අමතුමා? මේක රජයට අයිති කොටසක්. මේ රජයට අයිති කොටස තමයි ඇමතුමාගේ පිළිතුර වුණේ ඔහු කියන එක. පුද්ගලයෝ දෙන්නෙක් මේ හිමිකම් පාලා භුක්ති විඳින්නේ. මේකෙන් අහිංසක ගොවීන් අපහසුතාවට පත්වලා තියෙනවා. ඒ නිසා මේ වැරද නිවැරදි කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශය කටයුතු කරනවාද? ඔව් කියලා තියෙනවා. පැහැදිලිවම අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ බලෙන් ඉන්න අය ඉවත් කරලා ඒ වැව නිදහස් කරලා ඒ ගොවින්ද ඒ අවශ්‍ය ජලය රස කරා ගන්න විදිහට අපි වැව සකස් කරලා දෙනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය. දෙවැනි අතුරු ප්‍රශ්නය මේ සඳහා කොපමණ කාලයක් ගත වෙයිද? මොකද මේ දෙදෙනා විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා මේ පවරා ගැනීම නතර කරන්න. ඒ නිසයි මං අහන්නේ ගරු ඇමතුමනි, ඒක මේ ගරු ඇමතුමාගේ මැදිහත් වීමක් නෙමෙයි, නිලධාරී මට්ටමින් එහෙම කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා. නෑ නෑ, මුණ කුමන්ත්‍රණ කරත් ඒ කුමන්ත්‍රණ වලට ඉඩ දෙන්නේ නැතුව අපි මේ අවුරුද්ද තුළ මේ වැඩේ කරලා ඉවර කරලා දෙනවා. බොහොම ස්තුතියි මේ ගරු. තුන්වෙනි අතුරු ප්‍රශ්නය. ඔව් ඒකනේ. තුන්වෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රදේශයේ දැන් බරපතල විදියට පැතිරලා තියෙනවා කෙටල වගාව. ඒ නිසා මදුරුවන් සහ විසකුරු සර්පයින් බෝවීම ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. මේක සෞඛ්‍ය ඇමතුමාගෙන් තමයි අහන්නේ මේ ප්‍රශ්නේ. ඒක තමයි මදුරුවන්ගේ ප්‍රශ්නේ. මම දන්නවා. හැබැයි මේ සම්බන්ධයෙන් මේ කෙටල වගාව තියෙන තමුන්නාසගේ අමාත්‍යංශයට අයිති කොටසක. ඒ නිසා මම කියන්නේ වගාව ගැන කතා කරන්න පුළුවන්. මදුරුවා ගැන සෞඛ්‍ය ඇමතුමා මදුරුවා ගැන නෙවෙයි අහන්නේ. ඇමතුමා. මම අහන්නේ මේ ඩෙන්ගු වදුරෙන් බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙන තත්ත්වයක් යටතේ ඔබතුමා මනුස්ස ජීවිත ගැන යම්කිසි කැක්කමක් තියෙන පුද්ගලයෙක් විදිහට සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක මැදිහත් වෙලා මේකට සෞඛ්‍ය අමාත්‍යංශයට යන්න නම් බෝට්ටු ඕන, ඒ සඳහා අවශ්‍ය උපකරණ අවශ්‍යයි. ඒ නිසා ඒ අවශ්‍ය මැදිහත් වීම අමාත්‍යංශය විදිහට කරනවද? දැන් මදුරුව විනාශ කරලා කෙතල අල ටික රැකලා දෙන්න තමුන්නාසර ඕන. ඒක තමුන්නාසක ප්‍රතිපත්තිය වෙන්නේ නැති. අපිට ඕන කෙටල අල ටික රැකලා ගන්න නෙවෙයි, මනුස්ස ජීවිත ටික රැක ගන්න. හරි. ඒක මදුරුව මනුස්ස ජීවිත ටික රැක ගන්න අවශ්‍ය. කෙටල අල ටික රැක ගන්න ඕනේ. මදුරුව විනාශ කරලා අඳුරුව විනාශ කරලා මිනිස් ජීවිත රැක දීලා ඊළඟට වගාව කෙටල අල ටික තුමා ගෙදර ගෙනිච්චත් ප්‍රශ්නයක් නැහැ. හරි. හරි.